මනා ප්‍රශස්ත නියාමනය තමයි මගේ ආයතනය ඇතුළේ අවශ්‍ය ගුණධර්ම ඒ විවල් ආරක්ෂා කරගෙන ඒකට අවශ්‍ය වටාපිටාවක් නමුත් ඒකෙන් අතර වෙන්නේ උසාවි තියෙනවා ලොකුකෙනක් නියාමනය කරන තියෙනවා ඒවටත් යටත් තමයි ක්‍රියා කරන්නේ නමුත් අභ්‍යන්තර එකක් එන කියන එකක් තමයි මූලික මගේ චිත්‍රික මතයේ සයිබ අවකාශයේ නිදහසේ කියන්නේ මේ තම තමන්ගේ තියෙන ඉඩ යෝජනයට අරගෙන කරන එක නෙමෙයි. ඒවට හැම දේකටම ඒ කියන්නේ මූලික පොදු ගබඩා වෙන ඒවා ඒ ගබඩා විකුණන එහෙම නැත්නම් ඒවා පවත්වාගෙන යන ආයතන. ඒ ආයතන වලට යුතුකමක් තමයි. ඒ ආයතනේ පාවිච්චි කරලා පවත්වාගෙන යන ප්‍රකාශය සියල්ල ආචාර ධාර්මික වගකීම පවත්වාගෙන යන පළටි. ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේ තමයි සමාන රටේ ගොල්ලෝ හැම භාෂාවක්ම දන්නේ. කියන්නේ සිංහල කොටසක් හදලා ඉන්නවා. ඒක පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ අවකාශය. ඒකකොට ඒක පිටරටේ ඉඳලා පාර කරන එකක්. පිටරටේ මොරටුවට සම්බන්ධ එකක් නෙමෙයි ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය දුරු ඒ වගේ රටක සම්බන්ධ එකක් නම් අපේ අයට ඇඟිලි ගන්න ඉඩක් නැහැ. ඒ පිටරටේ ඉඳලා පාවිච්චි කරන එකට මූණ දහයකට සමීප වෙන්න සමහරට ඉතු මුදලක් ගන්න. මම හිතන දේ තමයි එහෙම ඒ ආයතනවල අභ්‍යන්තරේ එහෙම රාමුවක් පවත්වාගෙන යා යුතුයි. ඒකට ලෝක සාකච්ඡාවක් හද තියෙනවා. නියාමනයක් කියන්නේ ඇත්තටම පළමුවෙන් වෙන්න ඕනේ ඒ කියන්නේ ආචාර ධර්මමය. ඊට පස්සේ ඒව නොසලකා ක්‍රියා කරන අවස්ථාවකදී උසාවි මගින් දැන් දෙන්න නියාමනය. හොඳයි ප්‍රතිදියක් දක්වා මේ සමාජ වේබඩින් සම්බන්ධව දැනටත් කාරණාවක් තියෙනවානේ අපේ උසාවි යන සිද්ධියක් තියෙනවානේ. ඔව්. අර මම දන්නේ නැහැ නේද ඒ කියන්නේ ස්වභාවය සායය ගැන මම හදාගන්න. එහෙම යන්න පුළුවන්. එහෙම යන්න පුළුවන්. ඒවා නම් තියෙන මහත් දේවල් දැන් ඔය Facebook එක පාවිච්චි කරන අය හිතන්නේ ඒගොල්ලෝ ඇත්තටම නීතියට යටත් නැහැ. ඒගොල්ලෝ කරන දෙයක් ඇත්තටම කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒක පුළුවන්. ඒක ඇත්තටම මේ දුර්භවකාංශයේ විකුණන ආයතන. ඒ මිත්‍යාව කියනවා දකින්න කැමති. වැඩිහිටි ළමා කරුණ මේක බොහොම සමාජ මේ පරිචාරවලට දැන් ඇදහිවීමක් තියෙනවා. දැන් මේක ඒක මගේ මතේ ඒක ඕක නැහැ. කියන්නේ නූතන ලෝකයේ සෑම අලුත් වෙනස් වීමකදීම පරණ සමාජයේ බය වෙනවා. මොකද්ද වෙන්නේ? මෙහෙම ගියොත් ලෝකෙට මොකක්වත් වෙලා නැහැ. යනවා ඉස්සරහට. කියන දේ තමයි ඒවට ප්‍රවේශ වෙන අයගේ යුතුකමක් තියෙනවා. දැන් මගේ පුත්‍රයෙක් මතේ ඒ හුඟක් නිල් අඩවි වල ඒ කියන්නේ හුඟක් හටවල වල ළමයි යන්නේ නැහැ. ඒක හරියට අල්ලන්න පුළුවන්. මේ කියන්නේ මොන රටවල වලින් දෙන්නේ කොච්චරද එන්නේ කියලා. අපි ඉන්නේ අංකයකට. අංකයකට. ඒක මේ අපි සමාජය කඩා වැටීම සමාජයේ විශාල අවුරුද්දක් එක දිගට මේ ආරම්භ කරන දෙයක්. ඒ කියන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ඊට පස්සේ තවත් එහා ගිහින් මනුෂ්‍ය වර්ගය කියන එකට ගියා. ඒක මේ තරම් අනක්කන්න වෙන යුද්ධයක් කියන එක වෙනම කතාවක්. මේකදී අපි ඒ කියන්නේ මේ මූලික ශික්ෂා පදේ හැදුවම අනිත් ඒවා ඔක්කොම කඩාවට සමාජික ප්‍රතිකාර කරනවා. දැන් මොකද
විද්‍රාජ පක්ෂයේ දෙන්නේ චෝදනාවේ යුද්ධයක් අස්වේත කරන්න බෑ. යුද්ධය ඉවරුණාම සාමාන්‍ය ක්‍රමයක්. ඒ කියන්නේ ඇත්තටම සොල්දාදුවන් සමාජයේ දකුණු ස්ථාපනය කරනවා. මානසික රෝගී. මානසික රෝගී තත්ත්වයක තියාගෙන තමයි අපි මේ සමාජයේ ඉස්සරහට එන්නේ. ඒ කියන්නේ සුවපත් කිරීම අත්‍යවශ්‍යයි. ඕන සමාජයක් කරන්න බෑ.